යිශයම්පූලද කිරි පෝටින්න් ස මල්ටිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි පස්කු කොමිසමහවේ සාක්ෂිදීමේදී හිටපු ආක්ෂ කලේකම් හෙමසිරී ප්‍රනාාන්දු මහතා අසත්්‍ය ප්‍රකාශ කළ බවට හිටපු ජනතිපති මෛත්‍ර පා සිරිසේ නහතාගේ ලිපිශීෂයටදේ ඕගේ පෞද්ගලි කළේ කම්බරයා පසුගේ විසි වනදා නිකුත් කල මාධ නිවදනයට අදානුව. අද පෙරවරවේ කොමිස මහමේ පෙනසිටින්නේයි හිටපු ජනාධීපතිවරයාටත් ඔගේ පෞද්ගලි කලේ කම්බරයාටත් කොමිසම ඒයේ නොතිසි නිකුත් කලා வது ட்டுப்பு ஜாதிபத்தி திரே பல சிரிசை நமதா அத பெவர்வே கொமிசமහம்வே பெனி நுசிட்டி අ. හவ்வண்டுුවன் கொமிசமே பெனிசிட்டியே ජனாதிபති ති ரீ கூணත් நமහாய்.නமත් ටපු ජனாதிபத்திவரயாே பௌகலிக்கலேக்கம் சமீரத செல்வா அதை பெறவர்வே கொமிசம வெத்ததாமி சிட்டயா. மே தர கொழப அகத குருப்பவ சஹயக்க அதகுருத்துமன்லா திதனாட்டது. அதைெவவர்வே ஜாதிபத்தி කமிசமහமவே பெனி சிட்டி ெස த்தி நி குக் බன. පල මන්්‍ර හ ෙන් ප ා මහ පසක ප්‍රහ පිළිබද காදිනල් හිිපානන් දැන ටින්නට ඇතයි කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් කොළඹ අරද ගර පදව සහහිකරද ගුරතුමලා නිවේදයක් නිකුත් කරතිබීම නිස.ඒ අනුව කොළම අරද ගරපදව සහහිකරද ුර අ තු ල් අ ගුතු ුව කොමසම හමුවේ පෙන සිටිය. අදා ම ධාත්මකම වෙදන සම්බන්ධීෙන් ප්‍රකාශයක් ක ජනධපති කොමසේ සහපති විනිසරුවයා. ධපතිවරයාට හුගේ පෞද්ගලි කළේ ම්වරයායට සහ, කොළම අගරද ගරපද විය සහයක රදගුරුතුමන්ලා අතිදෙනට. මින් පසු එවැනි මාධනිවේද නැනිකුත් නොකරන ලෙසට දැඩිව අවවාද කලා. වින්වර සංශෝධනේව ඇති කොමිෂන් සහ පනතේ දසවන වගන්තිය අනුව මෙම කොමිසමට අපහසයක් හෝ අගෞරවයක් සසිදුකරන ක්‍රයා සම්බන්ධයෙන්. අභ්‍යාච නාධි කරණයට යොමුකර දනුවම්දීමට හැකිියාව ඇත. ේ පත් හිටපු ජනධපති මෛත්‍රේ පාල සිසේ මහතාගේ නිවදනයමගින් පෙන්වාදී තිබුණේ හෙම සිරී ප්‍රනාාන්දුමහතාගේ සාක්ෂිසත්්‍යයක් බවයි නමුත් හිටපු ජාදධපතිවරයාද නුර දිනකදී සාක්්ිවිසීම සඳහා කොමිසමට කැඳවට බව ඔහුට දන්වාජවා ඇත. නස තිබ ද ද නිවේදනයක් නිකුත් කළ මෛත්‍රපාල සිරිසේන සහ සමර සිල්වායාය හත්වරුන් එවැනි නිවදනයක් නිකු නො ුතු තිබුණ බව පසම. එෙන් ෛත්‍ර පල සිරිසේන හතාට සහ පෞද්ධලි ල මර ට අවාද කරන්නේ මින් පසු මනි වාදන වේද නිකුත් නොකර නැසයි විට අතව කොළබ අර ගුරු පද විය සහහි රද ගුෘත්තුම තිදනට එවැනි මධනනිවේදන මින් පසු නිකුත් නොකරන ලෙස අවවාද කරමි. හ ල ෙ ක හිටපු ොල හ න ක්ෂීම ල . හි හු කිය සිට. හ ට ವ වන ට හිට පති හ . ළ ොල ක්ෂ ති ො දු පිම ಡීම හ න ීම සබ ರක්ෂණ කර. ම . ක්ෂන දෙ ාර්තම ො පදෙ දුන් බව.ඒහිද රගේ අතෙක සොලස්ට නන් ල් වරය ීම සා සිටේ. ඒ අුව ඔබ ජනදදිපත්තිවරයාගේ නියෝගවලක පිට පාති ුණන ේදයන්නයි. ඕ ම පිටුපෑවා. ඇතිවති බූ තත්වය මත ම ගොඩ කසරන වෙලා හිට. මොකද මගේ ජේෂ් නිලදහරන්ට කියන්න ජනදදිපතිවයා මෙහම උපදස්තුන් කියල නිසා කිම ක ෙ ග උපදස්කන්නත්බ. කචා කනන්න ැරිතරමට ම අසරන වෙලා හිටේ ඇයිහිට පොලස්පති ප ජ ජයි සන්දර මහතා පිළිතුර බදදුන්න හිදි පජ්ජය සුන්ද මහතා වැඩිදරටත් ෙසද හස් පල කලා පොලස් මල්ල කකේඩ උත්සවයක් තිබ ඒට පොලස් නනිලදහරින් හයදක් හදක් සහභාග වෙනවා මමඒට සහාගිවෙන්න කියලා එකට ජනාධීපතිවරයා මෙන්ම ආක්ෂකමාත්‍යවරයා වූ මෛත්‍රීපඵල සිරිසේයට මහතාට ආරාධනා කලා මට බැහැ මට බන්්ඩාරවෙලයන්න තිෙනවා ලේකම්තුමයික කතා කරගන්න කිව්වා. So, then, yes. ේ ම ආරක්ෂක ලකතු මට කතා කලා එතුමත් මුලදි අධිමධි කරලා අන්ති මට උත්සවේටාව පරක් වෙලා. පස්සේ එදා උත්සවේ දවසේ ආරක්ෂකලකම්තුමට කෝල්ල එකක්කාවා. එතුම මට කිව්වා ජනාධිපතිතුමා දැන් කතා කරයි කියලා පස්සේ මටත් කෝල් එකක්කාවා. තමුසේ කාග හල දෝව කරන්නේ තමුස කොම ොච්චර නිල ධරින්ගන්න ලොවක කරන්නේ. ඔය මොකද කිය ජනාධිපතිතුමා මගන්න නහවා. මකිව්වා ස පොලිස් මලලක්‍රඩවුලෙල කියලා තමුසේ කාත්තෙක්ක දෝවා තියන්නේ කියලා හවා. ස මම ලේකම්තුමාට කිව්වා කිය පිළිතුර දුන්න. කොහමද ලේකම් ගෙන්න්නගන්නේ ඇයි තමුස දන්නඇද මට කියන්න ඕන කියලා ඇැයි ගොඩක් කේන්තිෙන් මගින් ප්‍රශ්න කළලා මම සමාවෙන්නස. මම සයට ආරාධරා කලානි ස බැහැ කියපු නිසාේ පරක්වෙලා හරි ආර්ක්ෂක ේකම්තුමාවා ගෙන්න්න ගත්තේ කිය බොහොම හෙමින් පිළිතුර දුන්න. කෙල් බල. කොහෙද මට කිව්වෙේ ම බලාගන්නම්කො ලේකම්තුමායික්. තමසු කරගන්නවකෝවා ජනාදපතිතුම ෆෝන් එක කට් කලා යයි පෝජැසුන්දරමහතා සාක්ෂි ලබාදවන්න හ කොමසමහමේ වැදුරට සාක්ෂ දෙමන් ක කියසිටේ මෙමවැනි සිදවිම් නිසා මම පුදමාකාර මානන්සික පීඩනයකින් ස්වාමීනී හිටියේ මට කාටවත් යාකන විදදිහක්තිබුණන නෑහ පස්කු ප්‍රහාරය එල්ල වෙලා නධිපතිවරයා මේකට වග කියයන්න ඕනේ පොලිස්පති ආරක්ෂයක ලකමමුයි කියද්දී.ඒ දිගින්දිකටම මාධ්‍ය ඔසේ ප්‍රචරය වෙදදිත් මම මාධ්‍යයට මුකදත්කිව වනෑ. අඩුමතරම පොලිස් මාධ්‍ය ප්‍රකාශ කලවත් ම මුදත්ක්කිව වෙන. කද ඔහු රකේ විධහයික ජනාධීපතිවරයා වගේ මගේ අත්‍යංශයභහර මාත්‍යවරයා නිසා. වි්‍යානු කූල නිලදධරයෙක්ලෙස ම කිසිම ප්‍රකාශයක් කලේ නහැ. පලමු පාරට කතා කලේ පාර්ලිවේතු තේරම් කාරක සභහවිදි. ඒත් අවසර ඇතුව ැයි පැවසු හිටපු පලිස්පතිවරයා ජනතිපති කොමිසමහමුවේ හැඟිම් බරවුණ. අනතුරව පූදිි ජසන්දර මහතා මෙලෙසාද හස් පල කලා. පස්කු ප්‍රහරය සම්බන්ධයෙන් මේ කොමිසම මේවිද්දිී යම් කරුණු අනාවාරණයක් කරගෙනතිබුණත්. එලිදරව් නොවු බොෝ කරුණුතියෙනවා මාසතුව කියන්න. මෙචර ප්‍රහරයක් වෙලා මෙච්චර විනාශයක්ක් වෙලා තියදදිීත් රටේ ප්‍රධානයක්කිව වෙමොකක්ද. මවදන්න න්නේෙනහැ මට කිව් වෙන හැ. මම වග කියන් නිෙත්නහැ වග කියන් ඕනනි පොලස්පති ආරක්ෂකලේකක් කියලා. ඉතිහහාසේකිසි මස්තාව ුද්ධ ොරතුර ගැන පොලස්පති ජනධිපති දැනවත්රීම සම්ප්‍රදාධයක් බිලරහ. ඒලකට බුද්්‍යාශය මෙත සාක්ෂි ද ම හිටියන ඒ කිව්වා රජ බද්‍යාශයට නිලදාර ද පසුම් ද. ත් ආර්ක්ෂක මාත්‍යශීන් සම්පූර්ණ පහසුකම් වර ප්‍රසාද ලැබුණනි රාජ බුද්‍යාශයට. අනිත්තයට වඩා පඩි වැඩි වනෙත් යාලට. නමුත් එක විශේක්ෂේත්‍රයි ආවරනය කරන්න තිබේ ආක්ෂක මාත්‍යයාශ කොයිතරම්නම් රජ බුද්ධසේවයට රහසිගතව මුදල්දිනමද. විගනකටවත් ලක්වවෙනිහැ කිසිම සීමාවක් නැහැ යන්ුවෙන් ඒමහතා සාක්ෂිදුන්න. මෙේත්‍රර පසගේ ආ්ඩු සමේ ආක්ෂක රාජ්‍යමාත්‍යවරයාලෙසක කටයුතු කළ රුවන් විජවර්ධන මහතා අද පස්සුර වේ පස්කු කොමිස්සමට සක්ෂිලබදීම සඳහා පැමිණිය. ලීවආයුෂ. hasaban සදක් වගේ бабanı පවිතු samoක